අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. මේ ආරම්භන්නේ Know Your Rights. 1948 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගනු ලබනවා. මේ වසරට ඒ සිදුවීමට වසර 70ක් සපිරෙනවා. එය ප්‍රමුඛ කොට ගන්නවා මෙවන් තරඟමාලාවක් දිවයින පුරා දියත් කරන්නට. මේ ආරම්භන්නේ Know Your Rights. මිකම් පිළිබඳ දැනුම රට පුරා ව්‍යාප්ත කරන ඒ වගකීම වෙනුවෙන් කැපවෙන ස්වාධීන කොමිෂන් සභාව පිළිබඳවයි මේ. රට තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ ස්වාධීන ජාතික ආයතනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනත යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවන ලදී. මානව හිමිකම් අධීක්ෂණය ප්‍රවර්ධනය ආරක්ෂා කිරීමේ හා උපදෙස් දීමේ බලතල කොමිෂන් සභාවට හිමි ව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී හෝ උල්ලංඝනය වීමට ආසන්න අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව සෑම පුද්ගලයෙකුට සහන ලබා ගැනීමට යොමු විය හැකි ජාතික ආයතනය වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. දැන් පළාත් මට්ටමේ ජයග්‍රහණය කළ දරුවන් අවසන් වටය සඳහා එළඹිලා අද දවසේ තරඟ වදින්නේ කුමන පළාත් දෙකද? සුපුරුදු පරිදි හඳුනා ගනිමු අපගේ ප්‍රශ්න විචාරකවරයා. මේ තරඟාවලියේ අපක්ෂපාතිත්වය රැක ගනිමින් සාධාරණ විනිශ්චයක් ලබා දෙන්නට අපගේ විනිශ්චය මණ්ඩලය කැපවී ක්‍රියා කළා. අද දවසේ විනිශ්චය මණ්ඩලය අප හඳුනා ගනිමු. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ විරංජන හේරත්, නීතිඥ මේනකා හේරත් වැඩබලන අධ්‍යක්ෂ අධ්‍යාපන හා විශේෂ වැඩසටහන් අංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිඥ සුලාරී ලියනගම වැඩබලන අධ්‍යක්ෂ පරීක්ෂණ හා විමර්ශන අංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. තරඟය ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම්. දැන් ගෞරවනීය ආරාධනය අපගේ ප්‍රශ්න විචාරක නීතිඥ දිල්ෂාන් පතිරත්නටයි. සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සංවිධානය කරන Know Your Rights ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සමගයි ඔබ සම්බන්ධ වෙන්නේ. අපිට පුළුවනි තරඟය ආරම්භ කරන්න. මෙන්න පොළොන්නරුව රජ රට විද්‍යාලයේ නවීන දර්ශනට ලැබෙන පළමු ප්‍රශ්නය. භාෂා ඓතිහාසිකම් උල්ලංඝනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමක් ගොනු කළ හැක්කේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තිය හරහාද? 125, 126, 154, 156. පිළිතුරු අංක දෙක. ඔව්, ඔබ නිවැරදි. මීළඟ ප්‍රශ්නය. තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ඔෂාන් නජීරට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තියෙන් ලබා දී ඇති අයිතියක් නොවන්නේ 1,
සිතීමේ නිදහස 2 ක්‍රූර වද හිංසාවට ලක් නොවීමේ අයිතිවාසිකම 3 හෘද සාක්ෂියේ නිදහස 4 ආගමික නිදහස අංක 2 පිළිතුරු නිවැරදි මීළඟ ප්‍රශ්නය පොළොන්නරුව රජරට විද්‍යාලයේ ජයනී නෙත්සලාද ශ්‍රී ලංකාවේ අනිවාර්ය රාජකාරී ක්‍රමය තුරන් කිරීම සිදු කරනු ලැබුවේ කුමන වර්ෂයේදීද 1972 1833 1948 1505 පිළිතුරු අංක 2 1833 පිළිතුරු නිවැරදි මීළඟ ප්‍රශ්නය තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ චාමර සුදර්ශනට චාමර ඔබට ලැබෙන ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වගන්තීන් ඇතුළත් කළ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමක්ද 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2015 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන උත්තරේ 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබනි වෙනවා මීළඟ ප්‍රශ්නය පොළොන්නරුව රජරට විද්‍යාලයේ ලක්ෂාණී නුවන්තිකාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂාවක් නොවන්නේ ඉංග්‍රීසි චීන ප්‍රංශ ජර්මන් පිළිතුරු අංක 4 ජර්මන් පිළිතුරු නිවැරදි මීළඟ ප්‍රශ්නය තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ රවීන් උමේෂට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඇති නමුත් 1978 ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඍජුව ලබා දී නැති අයිතියක් වන්නේ ආගමික නිදහස සිතීමේ නිදහස ජීවිතයට ඇති අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිය නිවැරදි පිළිතුරු කුමක්ද පිළිතුරු අංක 3 පිළිතුරු නිවැරදි මීළඟ ප්‍රශ්නය රජරට විද්‍යාලයේ මధుරිකා උදිතා ඔබට දේශගුණික විපර්යාස නිසා මිනිසාට මෙන්ම පරිසරයට සිදුවන හානි අවම කිරීමේ අරමුණින් මෑතකදී සම්මත කරගත් අන්තර්ජාතික සම්මුතිය කුමක්ද 1 රියෝ සම්මුතිය 2 පැරිස් සම්මුතිය 3 ස්ටොක්හෝම් සම්මුතිය 4 කියොතෝ ප්‍රොටෝකෝලය පිළිතුරු අංක 4 පිළිතුරු අංක 4 නිවැරදිද පිළිතුර පිළිගන්න බෑ පහන්නේ මෑතකදීම සම්මත කළ සම්මුතිය පිළිතුර බාර ගන්නට බෑ ඒ අනුව එම පාසලේම තවත් සමාජිකයෙකුට හෝ සමාජිකාවකට අවස්ථාව පිළිතුරු අංක 2 ඔව් ඔබ නිවැරදි පළමු වටේ අවසන් ප්‍රශ්නය ප්‍රශ්නය යොමු කරන්නේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ තරංග මදුෂාන්ට තරංග ඔබට ලැබෙන ප්‍රශ්නය දේශගුණික විපර්යාස නිසා මිනිසාට මෙන්ම පරිසරයට සිදුවන හානි අවම කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් සම්මත කරගත් පැරිස් සම්මුතිය සම්මත වන්නේ කුමන වර්ෂයේදීද 2002 2017 2016 2015 2016 පිළිතුරු වැරදි පිළිතුරු වැරදි ඒ අනුව එම කණ්ඩායමටම නැවත අවස්ථාව පිළිතුරු 2 ඒ පිළිතුරත් වැරදි එම පිළිතුරත් වැරදි ඒ නිසා තවදුරටත් තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දීමට අවකාශ ලැබෙන්නේ නැහැ. පොළොන්නරුව රජරට විද්‍යාලයේ ප්‍රශ්න යොමු කරනවා. නිවැරදි පිළිතුර? පිළිතුරු අංක 4. පිළිතුරු නිවැරදි. අද තරඟ කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය. පළමු වටේ අවසන්. අපි බලමු කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු තත්ත්වයන් කොහොමද කියලා. පොළොන්නරුව රජරට විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අද තරඟ කරන්නේ පළමු වටේ තුර කණ්ඩායම් දෙකම ඉතාම හොඳින් කරට කර තරඟ කරන ආකාරයක් අපි දුටුවා මේ දෙවන වටේ යනු පළමු ප්‍රශ්නේ අපි යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශනට නවීන දර්ශන මේ ඡායාරූපයේ හොඳින් බලන්න අපි අහන ප්‍රශ්නය මෙම රූපයෙන් නිරූපිත අහිමි වී ඇති මානව හිමිකම කුමක්ද ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ වීමට ඇති අයිති පිළිතුර නිවැරදි මීළඟ ප්‍රශ්නය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ඔෂාන් නජීරට ඔෂාන් බලන්න ඔබට ලැබෙන රූපය මෙම රූපයෙන් නිරූපිත අහිමි වී ඇති මානව හිමිකම කුමක්ද සහභාගීත්ව අයිතිවාසිකම් ඔබේ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට බාර ගැනීමට අපහසුයි මොකද මේ සේයාරුවේ පැහැදිලිව දැක්වෙනවා දරුවෙක් සමග සිටින කාන්තාවක් ඒ වගේම ගර්භණී කාන්තාවක් ඇය රැකියාවක් කිරීම සඳහා පිවිසෙන ආකාරයක් තමයි තියෙන්නේ ඒ සඳහා බාධකයක් තිබෙනවා
පැහැදිලිව මෙතන තියෙන්නේ කාන්තාවන්ට රෙහි වෙනස් කොට සැලකීම ඒ වගේම කාන්තාවන්ට රැකියාවක් කිරීමට ඇති අයිතිය අවහිර වීමකුත් සඳහන් වෙන නිසා ඔබ වෙනස් කොට සැලකීම කියන වචනේ විතරයි සඳහන් කරේ නිසා කාන්තාවන්ට රෙහි වෙනස් කොට සැලකීම කාන්තාවන්ට රැකියාවක් කිරීමේ අයිතිය වගේ කරුණු සඳහන්ුනේ නැති නිසා ඒ පිළිතුර බාර ගැනීමට අපහසුයි මීළඟ ප්‍රශ්නය අපි ප්‍රශ්න යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ ජයන් ඉන්නෙත්සලාට මේ රූපය දිහා බලන්න දේශීය මානව හිමිකම් ආයතන නිරීක්ෂණය කරන මෙම රූපේ නිරූපිත ජාත්‍යන්තර සංවිධානය කුමක්ද? කාලය වේගෙන් ගෙවියනවා තත්පර 3යි තිබෙන්නේ. කාලය අවසන් නිවැරදි පිළිතුර හෝ කිසියම් පිළිතුරක් අපිට ලැබෙන්නේ නැහැ පොළොන්නරුව රජරට විද්‍යාලයේ ජයන් ඉන්නෙත්සලාගෙන්. මකමැති විනිශ්චයමණ්ඩලයේ නිවැරදි පිළිතුර දැනගන්න. නිවැරදි පිළිතුර ලැබෙන්නේ ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ගෝලීය සංධානය. මේක ජාතික මානව හිමිකම් ආයතන වලට අවශ්‍ය සහයෝගය සහ නිරීක්ෂණ ලබා දීම සඳහා පිහිටුවාගෙන තිබෙන සංවිධානයයි. මීළඟ ප්‍රශ්නය මම යොමු කරන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ චාමර සුදර්ශනට. චාමර ඔබට ලැබෙන ලාංඡනය බලන්න. මෙම ලාංඡනය නියෝජනය කරන ආයතනයන්හි ප්‍රධාන කාර්යභාරය කුමක්ද? මද්‍රව්‍ය නිවාරණ ඔබේ පිළිතුර නිවැරදි ලෙස බාරගන්න බැහැ. UNOP යනුවෙන් සඳහන් වෙන United Nation Office for Project Services. ඒතර මේ ආයතනය මගින් සිද්ධ වෙන්නේ ලෝකේ වටා පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානවල සාමය ගොඩනැගීමේ මානුෂීය මෙහෙයුම් වලට සේවාවන් හා සංවර්ධන ව්‍යාපෘති වලට සහාය ලබා දීම. ඒ තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. යනුව නිවැරදි පිළිතුර ලබා නොදීම නිසා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ චාමර සුදර්ශනට ලකුණු හිමිවන්නේ නැහැ. මීළඟ ප්‍රශ්නය පොළොන්නරුව රජරට විද්‍යාලයේ ලක්ෂාණී නුවන්තිකාට අපි ලබා දෙන්නේ ඔබට ඡායාරූපයක් බලන්න මේ ඡායාරූපය. මෙම රූපයේ දැක්වෙන පාර්ශවයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද පනත කුමක්ද? වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත 2006. ඔව් මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ වැඩිහිටි තැනැත්තෙක්. ඔවුන් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 2000 වර්ෂයේ අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සම්මත කරා. ඒ තමයි නිවැරදි පිළිතුර යුත්තේ. ඔබ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් කියලා වරක් සඳහන් කළා. ඒ 2000 වර්ෂයේ සඳහන් කළා. අංක 9 යන සඳහන් උනේ නැහැ. ඒ නිසා මුළු ලකුණු ප්‍රමාණයම ලබා දිය නොහැකි වුණත් ලකුණු 3ක් පමණ ලබා දීමට තීරණය කරන්න පුළුවන්. මීළඟ ප්‍රශ්නේ මම යොමු කරන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ රවීන් උමේෂට. මෙන්න රවීන් ඔබට ලැබෙන ඡායාරූපය. ඒ ආශ්‍රයෙන් අපි අහන ප්‍රශ්නය. මෙම රූපයේ දැක්වෙන පාර්ශවයේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපනය කර ඇති පනත යටතේ පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙක කුමක්ද? සමාජ සේවා දෙපාර්තමේන්තුව. රවීන් අර 2000 අංක 9 කියන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පනත යටතේ ආයතන දෙකක් පිහිටවනවා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය හා ජාතික වැඩිහිටි කවුන්සිලය කියලා වැඩිහිටි තැනැත්තන්ගේ ආරක්ෂාවට. ඒ කාර්යාලය සහ කවුන්සිලය පිළිබඳව තමයි මෙතනදී විමසීමක් කරලා තියෙන්නේ. මීළඟ ප්‍රශ්නය මම යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ මధుරිකා උදිතට. මధుරිකා ඔබට ලැබෙන රූපය බලන්න. මෙම රූපයේ නිරූපිත මානව අයිතිවාසිකම කුමක්ද? ජීවත් වීමට තිය අයිති නිවැරදි පිළිතුර. මීළඟ ප්‍රශ්නය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ තරංග මදුෂාන්ට. එම රූපයමයි ලබා දෙන්නේ. මෙම රූපයේ නිරූපිත මානව අයිතිවාසිකම ලබා දීමට අදාළ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව පාර්ශව වී තිබේද? නැහැ. ඔබේ පිළිතුර නිවැරදි. මේ රූපය දැක්වෙන්නේ පුද්ගලයන්ගේ ජීවිතය අහිමි කිරීම, ඒ කියන්නේ එල්ලා මැරීමෙන් නැත්නම් මරණ දඬුවම ලබා දීමෙන්. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ දෙවන වෛකල්පික සන්ධානයෙන් තමයි යෝජනා කරන්නේ මරණ දඬුවම ලබා දීම පිළිගන්නේ නැහැ කියන අදහස. ඒ පාර්ශවකරුවෙක් වෙලා නැහැ මේ වෙනතුරු. ඔබ නිවැරදි. දෙවන වටයත් ඒ විදිහට අපි අවසන් කරනවා. අපි බලමු කණ්ඩායම් දෙක ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව කොපමණද කියලා. පොළොන්නරුව රජරට විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අද තරඟ කරනවා නෝ යෝ රයිට්ස් වැඩසටහන තුළ. දැන් අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ තුන්වෙනි වටය.
යනුව තෙවන වටේ ආරම්භ කරන්න සූදානම් මෙන්න පළමු ප්‍රශ්නය කණ්ඩායම් දෙකම හොඳ සූදානමක ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය ශ්‍රී ලංකාව තුල සම්මත වූයේ කවදාද අවස්ථාව ලබා ගන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ තරංග මදුෂාන් 2007 පිළිතුර වැරදි නිවැරදි පිළිතුර වන්නේ 1980 හයවෙනි මාසේ 11 වෙනිදා මෙන්න දෙවනි ප්‍රශ්නය ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව ළමයා ලෙස හඳුනන අයගේ වයස් සීමාව කොපමණද 18 අඩු වයස් සීමාව අවස්ථාව ලබා ගන්නවා තරංග මදුෂාන් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ නිවැරදි පිළිතුර ඊළඟ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජිකයන් තෝරාපත් කරගනු ලබන භූගෝලීය කලාප වන්නේ එවර අවස්ථාව ලබා ගන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයමයි ඔෂාන් නජීර ආසියානු අප්‍රිකානු ලතින් ඇමරිකානු නැගෙනහිර යුරෝපා උතුර යුරෝපය ලතින් ඇමරිකානු උතුර යුරෝපය උතුර යුරෝපය නැගෙනහිර යුරෝපය නිවැරදි පිළිතුර විදිහට බාර ගන්නවද නැද්ද කියන එක ගැන හිතන්න වෙනවා කොහොම වුණත් ඔබ සියලු කලාපයන් ගැන සඳහන් කරා මේ නිවැරදිව පිළිවෙලකට නොවුනත් අදාළ සියලු කරුණු කියවුණු නිසා නිවැරදි පිළිතුර විදිහට බාර ගන්නවා මීළඟ ප්‍රශ්නය මානව හිමිකම් කවුන්සලයේ මගින් සෑම වසර හතරකටම වරක් ඉදිරිපත් කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටවල් සියල්ලෙහි මානව හිමිකම් වාර්තා සමාලෝචන ක්‍රියාවලිය සිදුවන්නේ කුමන නමකින්ද විශ්ව කලාන්තර සමාලෝචනය යුනිවර්සල් පීරියඩික් රිවියු පිළිතුර නිවැරදි පස්වන ප්‍රශ්නය ගාන්ධිතුමා තම නිදහස් සටන් ව්‍යාපාරය සමග ගෙන ගිය සංකල්පය කුමක්ද එවරත් අවස්ථාව අවිහිංසාවාදී ව්‍යාපාරය පිළිතුර නිවැරදි හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට තවත් ලකුණු 5ක් හිමි වෙනවා යනුව වැඩිපුර හදිස්සියලා තව පොඩ්ඩෙන් ලකුණු අඩු කරගන්නවා මීළඟ ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නට පෙර බසරේ නාද කිරීම සම්බන්ධයෙන් විඤ්ඤාණිකූල තීන්දුවක් ගන්නවා කියලා අපි කලින් සඳහන් කළා. ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට ප්‍රථම බසරේ නාද කිරීම සම්බන්ධයෙන් දැනුම් තරගයේ විනය කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් ලකුණු 2ක් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් අහිමි වෙනවා. මෙන්න 6 වෙනි ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ සාමය සුරක්ෂිත කිරීමේ මෙහෙයුම් සඳහා යවුණු ලබන හමුදාවන් හඳුන්වනු ලබන විශේෂ නාමය කුමක්ද? එවර අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශන සාම හමුදා ඔබ සඳහන් කළේ සාම හමුදාව යනුවෙන් එය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යනුවෙන් නිවැරදි යුතුය ඒ නිසා හි කොටසක් පමණයි පිළිතුරේ බාර ගන්න පුළුවන් අපට ඒ නිසා කොටසක් පමණයි නිවැරදි ලෙස සම්පූර්ණයෙන් නිවැරදි වන්නේ ඒ නිසා ලකුණු 3ක් පමණක් ලබා ගන්න මෙන්න මීළඟ ප්‍රශ්නය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය කවදාද අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශන දෙසැම්බර් 10 පිළිතුරු නිවැරදි මීළඟ ප්‍රශ්නය පුද්ගලයෙකු නීතිය ඉදිරියට පත් කිරීමකින් තොරව අතරංගුවේ තබා ගැනීම තහනම් කරන ලද 1679 එංගලන්ත පනත කුමක් එංගලන්ත අයිතිවාසිකම් කෙටුම්පත් පිළිතුරු නිවැරදි නැහැ හැබියස් කෝපස් පනත තමයි මෙතනදී සඳහන් වෙන්න ඕන 9 වෙනි ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් වන්නේ කවුද අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ එංගලන්තය ඇමරිකාව ප්‍රංශය රුසියාව චීන ඔව් ඔබේ පිළිතුර නිවැරදි පිළිතුර විදියට බාර ගන්නවා හැබැයි එංගලන්තය යන මහා බ්‍රිතාන්‍ය අනුවෙන් කියුණා නම් වඩාත් නිවැරදි 10 වෙනි ප්‍රශ්නය ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට පෙර බසරේ නාද කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා කීපයකදීම අවවාද කරලා තියෙනවා යනුව නැවත වරක් බසරේ නාද වෙනවා ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට පෙර යනුව ලකුණු 2ක් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට අහිමි වෙනවා මෙන්න ප්‍රශ්නය මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ඇති කිරීමට බලපෑම් කළ ලෝක සංග්‍රාමය වන්නේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ඇති කිරීමට බලපෑම් කළ ලෝක සංග්‍රාමය වන්නේ අවස්ථාව ලබා ගන්නා පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශන දෙවන ලෝක සංග්‍රාමය පිළිතුරු නිවැරදි 11 වෙනි ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය 1952 සිට පිහිටා තිබෙන්නේ කොහෙද අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශන ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් අගනුවර පිළිතුර නිවැරදි අද දවසේ අවසාන ප්‍රශ්නය
මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි කාල සීමාවක පමණද අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශන අයිතිවාසිකම් කඩවු දින සිට මාසයක් ඇතුළු නිවැරදි පිළිතුරු විදියට බාර ගන්න පළමු වටය දෙවන වටය සහ තුන්වෙනි වටය ඒ විදියට අවසන් වෙනවා මේ තමයි මේ තරඟ මාලාවේ පළමු වරට වසරේ නාද කිරීම සම්බන්ධයෙන් පැනයට පෙර වසරේ නාද කිරීම සම්බන්ධයෙන් ලකුණු අඩු කිරීමක් සිදුණු පළවෙනි අවස්ථාව කොහොම නමුත් අපි බලමු කණ්ඩායම් දෙකම ලබාගෙන දී ලකුණු සංඛ්‍යාව කොහොමද කියලා අද දවසේ තරඟයේදී තරඟ වැදුනේ උතුරු මැද පළාත නියෝජනය කළ පොළොන්නරුව රජරට මහාවිද්‍යාලයත් බස්නාහිර පළාත නියෝජනය කළ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයත් මේ තරඟෙන් අද දවසේ ජයග්‍රහණය කරන්නේ උතුරු මැද පළාත නියෝජනය කළ පොළොන්නරුව රජරට මහාවිද්‍යාලය අප හැම කෙනෙක්ම මානව හිමිකම් ගැන අලුත් යමක් ඒ ශාස්ත්‍රය සම්බන්ධයෙන් අලුත් යමක් ඒ ඔස්සේ ඉගෙන ගත්තා ඒ දැනුවත් වීමත් සමග අපේ ලබන සතියේ මුණ ගැහෙන්නේ තවත් අලුත් දැනුමක් එක් කර ගන්නටයි අපේ ජීවිතයට මානව හිමිකම් පිළිබඳව ආයුබෝවන්.